රටේ පවතින කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු ඉදිරි තීරණ පිළිබඳව එළඹෙන 22 සහ 23 දිනයන්හි දැනුම් දෙනු ඇති බව යුද හමුදාපති ලුතුනල් ජෙනරාල් සවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දැනට පවතින තත්ත්වය අනුව නිරෝධායන ඇඳිරි නීතිය යෙදවීමට හෝ පුදකලා කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවය. 2020 වසරේ උත්සව සමයන් සියල්ලක්ම වගේ අපට සමරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පටන්ගත් සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙසක් සමය වැනි උත්සව අපිට රිසිසේ පවත්වා ගැනීමට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. ලෝක වසංගතයක් හමු වී සිටින ශ්‍රී ලංකාවත් රටේ ජනතාව රට බේරා ගැනීම සඳහා උත්සව යම්කිසි පාලනයක් යටතේ තමයි පවත්වාගෙන යන්නේ. මේ අවස්ථාවේදීත් ඉදිරි සති දෙකක් ඇතුළත එළඹෙන නත්තල් උත්සවය වසර අවසාන උත්සව පෙර වසරවල් මෙන් ක්‍රියා කිරීමට කිසිසේත්ම අවස්ථාවක් නැහැ. ජනතාව හැසිරෙන ආකාරයට තමයි කොවිඩ් පාලනය වීම තීරණය වෙන්නේ. එකට එකතු වී විනෝද වීමට මේ කොවිඩ් වසංගතය හමු වී අවස්ථාවක් නැහැ. බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් මේ තත්ත්වය තේරුම් ගනි. නිරෝධායන ඇඳිරි නීතිය යෙදවීමටත් හුදකලා කිරීමටවත් බලාපොරොත්තුවක් නැහැ. නමුත් 22 වෙනිදා 23 වනදා වන විට රටේ තිබෙන කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු තීරණ ජනපතිතුමා ප්‍රමුඛ රජය විසින් ගනු ඇති. යනුවෙන්ද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. කුකුලේගඟ ප්‍රදේශයේ පිහිටි සාමසාධක පුහුණු ආයතනයෙහි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.